මං හිතුවා අද සාරණ හදනවා කියලා. දැන් සාරණ දෙවිදියකට හදනවා. අද මං ඔක්ලන් එක පරිප්පු ටිකක් දාලා සාරණ කොහොමද හදන්නේ කියලා තමයි යන්නේ. දැන් ඔක්ලන් දන්නවා අලුතෙන් බලන දූල පුතාලට මං කියන්නේ සිංහල කෑම හැම එකක්ම වගේ මං දැන් හදලා තියෙනවා. දැන් කාලෙක ඉඳලා සාරණ හදන්න ඕනේ කියලා හිටියට මට ඒක අතපසු වෙලා ගියා. අපි එහෙනම් බලමු. දැන් සාරණ වුණත් එක එක හැමදාම එක විදිහකට කන්න බෑ. තරුණ දූල පුතාලා දන්නේ නැති අය ඉන්නවා නම් මම ඒකලන්ට අද පෙන්වන්න යන්නේ කොහොමද අර අපි නිවිති පරිප්පුයි හදන වගේම තමයි සාරණ දාලා හදන්නේ. ඊළඟ දවසේ මම කියලා දෙන්නම් සාරණ විතරක් හදන හැටි. එන්නකෝ මන්ද සාරණ ටික සුද්ධ කරගෙන තියෙන්නේ මේ විදියට. කොළ ටිකක් වෙනමයි, මේ වගේ දණ්ඩ වෙනමයි කියලා තියෙන්නේ. මේ වගේනේ එන්නේ, මේ වගේ මුලත් එක්ක තමයි එන්නේ. මම මේක සෝදලාම තියෙන්නේ. මං දැන් කරේ මේ වගේ කොළ ටික එහෙම මේ පැත්තට කඩලා දැම්මා. හෝදලා වතුර පෙරෙන්න තියලා තමයි මේ තියෙන්නේ. මේ වගේ නට්ට මෙම කැඩිලා එන හැටි, ලපටිවට මෙහෙම කැඩෙන්න එන ටික තමයි තියෙන්නේ. දැන් මේක නම් එකත් පුළුවන් වගේ. මේ කැල් විතරක් මම විසි කරනවා. ඒ වගේ කපාගෙන තමයි තියෙන්නේ. පරිප්පු ටිකක් මං සෝදලා තියාගෙන තියෙනවා. දැන් මම මේකට අපි තුන පහ ටික දාගමු. කහ ටිකක් අර පරිප්පු හදනවා වගේම තමයි. උලුහාල්. උලුහාල් එහෙම දාන්නවනේ. දැන් කියන්න ඕනෙත් නෑ 8-10ක් විතර දාන්න කියලා. දන්න ඊළඟට මම පරිප්පු එකට දානවා කෑලි මිරිස් ටික. දාලා ඊළඟට කුරුඳු කෑල්ලක්. කුරුඳු කෑල්ලක් පොඩි. ඊළඟට ලුණු ටිකක්. කරපිංච ටිකක්. රම්පේ. මං හරි ආසයි රම්පි කරපිංච දාන්න. ඊට පස්සේ අපි සුදු ලුණු ගෙඩියක් ඊළඟට රතු ලුණු. දැන් ගොඩක් අය රතු ලුණු හරි කම්මැලි රතු ලුණු දාන්න. හැබැයි රතු ලුණු දාන්න බී ලුණු දාන්න එපා එළවලු වලට. එතකොට තමයි ගොඩක් රස. විශේෂයෙන් ලංකාවේ ඉන්න අපි රතු ලුණු ටිකක් දාන එක තමයි හොඳ. දැන් පිට රට ඉන්න දූල පුතාලට නම් කමක් නෑ, යාලට නෑනේ. හරි ගණන්නේ. දැන් රතු ලුණු ගෙඩි දෙකක් විතර කැපුවා. ඊට පස්සේ අමු මිරිස්. මේක නම් ලොකුයි නිසා අමු මිරිස් කලර් දෙකක් විතර තියෙනවානේ. කමන්නේ මම මේ ඔක්කොම කපලා දානවා. සේ ටිකක් දාලා අපි මේක දැන් ලිපේ තියාගමු. පොඩ්ඩක් අත ගාලා වතුර ටිකක් දාලා තියෙනවා. පේනවනේ වතුර චුට්ට. කිරි ටික ලෑස්ති කරලා තියෙන. මං වතුරෙන් මේක පොඩ්ඩක් තැඹීගෙන එනකොට අපි සාරණ ටික කපා ගමු. එතකම් ලිප පොඩ්ඩක් ඔන් කරලා අපි මේකෙන් වහලා පරිප්පු තැඹෙනකම් පොඩ්ඩක් තියමු. එතකම් අපිට පුළුවන් මේ සාරණ දඬු ටික පොඩියට කපා ගන්න. හරි මෙහෙම අතින් මේව කර ගන්නත් පුළුවන් ඕනනම්. මේ වගේ අපි කපලා ලෑස්ති කරලා තියාගමු ඕනනම් මෙහෙම එකට අල්ලලා කපන්නත් පුළුවන් පොඩියට ලේසි වෙන්න. මම මේ වගේ වෙනම කපලා තියෙන්නේ. මේක බාගෙට තැම්බීගෙන එනකොට අපිට මේ ටික දාන්න පුළුවන්. මම නිවිති වලටත් මෙහෙමයි කරන්නේ. නිවිති දඬු නම් මම ලිපේ තියෙනකොටම දානවා. පරිප්පු එක මේ කික්මොට තැම්බෙන හින්දා අපි මේ විදියට සාමාන්‍ය නිකන් තරමේ කෑලි වලට කපාගත්ත මේ ඉක්මනට තැම්බෙන නිසා පරිප්පු චුට්ටක් තැම්බීගෙන එනකොට අපි දාමු. දැන් මේ ටිකත් අපි එච්චර ලොකුවට නෙවෙයි නිකන්
මේ ටිකත් අපි නිකන් දෙකට තුනට වගේ මෙහෙම ඔය පොඩ්ඩක් ඕනනම් කපන්න නැතුව උනත් දාන්න පුළුවන් යාන්තමට. මේ වගේ මේ ලෑස්ති කරලා තියාගමු අපි. ඉතින් අපිට ලේසියි. අපි බලමු දැන්. මේ බලන්න නටාගෙන ඇවිල්ලා තියෙන හැමතිස්සෙම මේ වෙලාවට හොඳට කලවම් කරගන්න ඕනේ අපි. මේ වගේ වෙලාවට දාගමු මේ අපේ නටු ටික. පන් පරිප්පේක තැඹිලා අර වතුර ටික හිඳිලා ගිහිල්ලා ඒ වෙලාවට අපි කිරි ටිකක් දාමු. කිරි ටික දාලා කිරි ටික ටිකක් තැඹීගෙන එනකොට වගේ අපි සාරණ ටික දාලා කිරි චුට්ටක් දාමු. දැන් අපි චුට්ටක් මේක උඩින් දාලා තියමු. හොඳට කිරි ටික දාලා ගත්තම හරි රසට තියෙනවා මේක. තව ටිකකින් අපි කලවම් කරමු. මේ බලන්නකෝ දාලා ටික වෙලාවකින් මේක මැලවිලා වගේ ගියා. දැන් කිරි එකත් හොඳට නටනවනේ. දැන් මේක දාලා ගොඩක් වෙලා අපි තියන්නේ නැහැ. මන්ට ගන්න ඕන පොඩ්ඩ වෙනවා දාපු ගම. තව ටිකකින් ටක් ගාලා අපි බාගමු. අපි මේක බාගමු. බලන්න ඉක්මනටම එක හරි ගියා. අපි දැන් බෙදාගමු. වහන්න එපා කොළ දාලා ටක් ගාලා. ඇඹිලා දැක්කනේ අපි හරි ඉක්මනට හදාගත්තා. ඇත්තටම මේක පිරිසිදු කරගන්න තමයි වෙලාවක් යන්නේ. කොළ ටික හරි ඉක්මනට කිරි රහට පරිප්පුත් එක්ක හරි රසයි. කරවල ටිකක් තෙල් දාලා ඒ වගේ මොන හරි එකක් එක්ක මේක විතරක් වුණත් ඇති. මොකද මේකේ කොළක් තියෙනවා, ප්‍රෝටීනුත් තියෙන, ඔක්කොමත් තියෙනවනේ. එහෙනම් අපි ඊළඟ දවසේ බලමු කොහොමද පරිප්පු නැතුව සාරණ විතරක් හදාගන්නේ කියලා. ආයෙත් හම්බ වෙමු. මං අනම්මා.